අයිපුවන් සමුත කලියෙන් හරිදේ හරියටම කියන්නට අයත් අපේ සූදානම මම යුගන්ති මෞරිකා ප්‍රථමයේ නවදහනය දවසුනි සුංකල පුවත් සිරස් තලපෙත දුම්රිය වර්ජනය අවසන් දුම්රිය දහවනේ මෙතැන් සිට දුම්රිය වෘත්තීය සමිති පොරොන්දු වෙයි මත්ද්‍රව්‍ය තුරන් කිරීමට ක්‍රියාත්මක කරන වැඩසටහන් ගුණාත්මක විය යුතු බව පොලිස්පති කියයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව සිය වර්ජනය අත්හිට වීමට තීරණය කළ බව දුම්රිය වෘත්තීය සමිති පවසනවා. වර්ජනයේ නිරත දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමේ ලේකම් ඉන්දික දොඩම්කොට මහතා සියත ප්‍රවෘත්තිංශය සමග සඳහන් කළේ අද උදැසන 10:45 පසු දුම්රිය ධාවනය සුපුරුදු පරිදි ආරම්භ කළ බවයි. මේ සම්බන්ධයෙන් අප ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක බෙසිංහ මහතා කේන්ද විමසීමක් සිදු කළා. එහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ කොන්දේසි විරහිතව දුම්රිය වර්ජනය අත්හිට වීමට වෘත්තීය සමිතිය ඒකකත්වය පළ කළ බවයි. පසුගිය අටවන බදාදා දින පස්වරු තුනෙන් පසුව දුම්රිය වෘත්තීය සමිති විසින් ආරම්භ කරන ලද වැඩ වර්ජනය පෙරවරු 10:45ට පමණ අද දිනේ අවසන් කිරීමට ඔවුන් තීරණය කර තිබෙනවා. දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතාගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කර සිටියේ මේ මොහොතේ සිට දුම්රිය දහවනය සුපුරුදු පරිදි සිදු කිරීමට අවශ්‍ය සියලු කටයුතු සිදු කරන බවයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග අද උදැසන පැවති සාකච්ඡා සාර්ථක වීමත් සමගම මෙලෙස තම වෘත්තීය ක්‍රියාමාර්ගය දින 5කට පසුව අත්හැරීමට තීරණය කළ බවද ඉන්දික දොඩංගොඩ මහතා සියත ප්‍රවෘත්තිංශය සමග පැවසුවා. ඒ අනුව සුපුරුදු පරිදි අද පස්වරුවේ සිට ජනතාවට සිය දෛනික අවශ්‍යතාවයන් ඉටු කර ගැනීම සඳහා දුම්රිය දහවනයට යොදවන බවත් හෙට උදෑසන කාර්යාල දුම්රිය සියල්ල දහවනය කිරීමට සියලු සමාජිකයින්ට දැනුම් දීම සිදු කළ බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කර සිටියා. කෙසේ වෙතත් මෙම දුම්රිය වැඩවර්ජනය හදිසියේ පසුගිය අටවනදා පස්වරු තුනෙන් පසුව ක්‍රියාත්මක කිරීමත් සමගම ජනතාව ඊට දැඩි ලෙස විරෝධය පළ කරමින් කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථාන අසල කලාකාරී ලෙස හැසිරුණා. මේ සමගම දුම්රිය දෙපාර්තමේන්තුවේ දේපළවලටද දැඩි හානි සිදු වුණා. ඇතිව ගැටුම්කාරී තත්ත්වයේ හේතුවෙන් කීප දෙනෙකු තුවාල ලැබුවා. කෙසේ වෙතත් මෙම දින පහක වැඩ වර්ජනයෙන් පසුව ඔවුන් ප්‍රකාශ කරන ආකාරයට අද දිනය තුල දුම්රිය දහමන කටයුතු ආරම්භ වන්නේද යන්න පිළිබඳව සොයා බැලීමට අප මේ මොහොතේදීත් අපගේ වාර්තාකරුවන් දුම්රිය ස්ථාන කරා පිටත්ව ගොස් තිබෙනවා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අප සූදානම් අපගේ සවස සහ රාත්‍රී ප්‍රවෘත්ති විකාශය තුලින් ඔබ වෙත ගෙනෙන්නට. කෙසේ වෙතත් මේ මොහොත වන විටත් කොළඹ දුම්රිය පොළෙහි මේ වන විට දුම්රිය කිසිදු දුම්රියක් ධාවනය නොවූ බවත් එමෙන්ම මේ වන විටත් දුම්රිය පොළෙහි දොරකුළු වසා ඇති බවත් අප වාර්තාකරුවන් සඳහන් කළා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අපගේ ඉදිරි ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න. මත්ද්‍රව්‍ය තුරන් කිරීමට ගෙන යන වැඩසටහන්වල ගුණාත්මක භාවය පිළිබඳව සිතා බැලිය යුතු බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පවසනවා. ඒ කුරුණෑකල පැවති උත්සවයකදී මත්ද්‍රව්‍ය මොකද්ද කියන එක පිළිබඳව මම ඔබට කියා දෙන්න අවශ්‍ය නැහැ. ඒක ප්‍රචලිත තත්වයකට යන ප්‍රවණතාවයක් දකිනවා. හැබැයි ඔය කියන තරම් යකා කරු නැහැ. මේකේ නොයෙකුත් වැඩපිළිවෙළවල් පුද්ගලයෝ සංවිධාන නොයෙක් කතිකාවත් මේවා පිළිබඳව දැනුවත් කිරීම වැඩසටහන් යන. නමුත් මේ යන වැඩසටහන් වල කාලීන අවශ්‍යතාවය සහ ප්‍රායෝගික බව මේක ක්‍රියාත්මක කිරීමේලා මෙහි තියෙන ප්‍රගතිය පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා. එහෙම ප්‍රශ්නයක් නැහැ කියලා කියනවනම් බක්කුඩු මද්‍රව්‍ය අරමුදයක් අද තියෙන්න බෑනේ. නමුත් අද මේකේ ජාතික අවශ්‍යතාවයක් හැටියට අපි දකිනෝ සියලු දෙනාට දැනෙන්න ඕන වෙනසක්. මද්‍රව්‍ය නැහැ. හිගයි. ඒකට ඇබ්බැහි වුවන් පිස්සෝ වගේ දඟලන්න ඕන. මිල අධික තත්වයකට යන්න ඕන තොග මිල සහ සිල්ලර මිල. සැපයීම කියන එක පිළිබඳව අපි තිතක් තියන්න හදනවා. කණජ තෙල් සංස්ථාව ණයපරින් නිදහස් නොවේ කුමන මිල සූත්‍රයක් ගෙනවත් ඉන් ජනතාවට ප්‍රයෝජනයක් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී චත්තිම විරක්කොඩි මහතා පවසනවා.
නැවතුමා යලිත් තෙල් මිල වැඩි වෙලා තියෙනවා මිල සූත්‍රයට අනුව ආණ්ඩුව කියන්නේ කිව්වේ මිල අඩු වෙන්නත් පුළුවන් වැඩි වෙන්නත් පුළුවන් කියලා. ඉකින් දිගටම යනකොට පේන්නේ වැඩිවීමක් තමයි පේන්නේ. ඛනිජ තෙල් සංස්ථාවේ ණයවලට විසඳුමක් දෙන්නේ නැතුව මිල සූත්‍රය ක්‍රියාත්මක කරලා ප්‍රායෝගිකව මිල සූත්‍රය ක්‍රියාවට නංවන්න බෑ. මේ කරන්නේ මේ මිල සූත්‍රය පෙන්නලා බංකොලොත් වෙච්ච ආණ්ඩුවේ බංකොලොත් භාවය පොඩ්ඩක් හරි වහගන්න. පක්ෂ නායක තනතුර පිළිබඳව කතා බහක් වෙනවා. විපක්ෂ නායක ධුරය හිමිවිය යුත්තේ මේ රටේ අගමැතිවරයාට අගමැති ධුරයේ කටයුතු කිරීම සඳහා අවශ්‍ය කරන බහුතරය වෙච්ච 122 ලබා ගැනීමට දායක වෙච්ච පක්ෂයක 16 දෙනාගේ නායකයා තමයි අද විපක්ෂ නායක. මේක ප්‍රජාතන්ත්‍රවාදීව සාධාරණද කියන එක පොඩි දරුවටත් අද තේරෙනවා. ඒක අපේ කතානායකතුමාට නොතේරීම පිළිබඳව අපි කනගාටු වෙනවා. බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ ඇසළමහා පෙරහැර මංගල්‍යයේ අවසන් රන්තෝලි පෙරහැර ඊයේ රාත්‍රියේදී වීථි සංචාරය කළා. ඒ අනුව අද උදැසන දිය කැපීමේ උත්සවයෙන් නඩතුරුව පෙරහැර මංගල්‍ය නිමවට පත් වුණා. මේ අතර මහනුවර ඇසළ පෙරහැර මංගල්‍ය සඳහා කප් සිටුවීමද අද උදැසන යෙදුණු සුබ මොහොතින් ආරම්භ වුණා. මහනුවර ශ්‍රී දළදා මාලිගා ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීමේ චාරිත්‍රය පුරාණ චාරිත්‍ර සහ ආගමික වතාවත් අනුව අද පෙරවරු 6:02 යේදී තිබූ සුබ නැකතට අනුව නාථ, පත්තිනි, විෂ්ණු සහ කතරගම යන සිව් මහා දේවාලයේදී සිදු වුණා. කප් සිටුවීමේ චාරිත්‍රය සඳහා සිව් මහා දේවාල බස්නායක නිලපෙවරුන් මෙන්ම බැතිමතුන් පිරිසක්ද එක්වී සිටියා. මේ අතර බෙල්ලන්විල ඇසළ මහා පෙරහැර මංගල්‍ය ඊයේ රාත්‍රියේ වීදි සංචාරය කෙරුණා. ඒ අනුව පෙරහැර නැගෙනහිර වාහල් කලින් පිටත්ව විහාර මාවත දෙහිවල මහරගම ප්‍රධාන මාර්ගයේ බෙල්ලතර මන්සන්දිය කරා ගමන් කිරීමෙන් අනතුරුව පැපිලි යාන දෙසින් නැවතත් විහාර මාවත ඔස්සේ නැගෙනහිර වාහල් කලින් විහාරස්ථානයට පැමිණියා. අද දින බුරලැස්ගමුව කටුවැල්ල තොටුපළේදී සිදු කෙරුණු දිය කැපීමේ මංගල්‍යයෙන් අනතුරුව 2018 බෙල්ලන්විල ඇසළ පෙරහැර මංගල්‍ය නිමවට පත් වුණා. වත්මන් ජනාධිපතිවරයා උත්සාහ කළේ ජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීමට මිස පාර්ලිමේන්තුවේ බලය වැඩි කර ගැනීමට නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා. මේ රටේ පළවෙනි නායක රටේ ජනාධිපති මේ රටේ තමන්ට පාර්ලිමේන්තු බලයක් නැති එකම නායකයා තමයි මෛත්‍රීපාල සිරිසේනමැතිතුමා. මෛත්‍රීපාල සිරිසේනමැතිතුමා ඇයි එහෙම කරගත්තේ? එතුමා ජනාධිපති වෙලා පක්ෂේ නායකයා වුණා මොකද කරේ? එතුමාට තිබුණා හරිනම් පහුවදා උදේ පාර්ලිමේන්තු විසුරුවන්න. එතුමා පක්ෂේ නායකත්වයේ බාර අරගෙන එතුමා ගුවන් නැහැ. එතුමාට තව වගකීමක් තිබුණා. ජනාධිපතිකමේ බලතල අහුසි කරනවා, අඩු කරනවා, මේවා නැති කරනවා කියලා එතුමා පොරොන්දුක් කළා. තමන්ගේ බලය අඩු කරගත්ත පළවෙනි නායකයා මේ රටේ හිටියා නම් මං හිතන්නේ මෛත්‍රීපාල සිරිසේනමැතිතුමා. මම එහෙම ආවන ජනාධිපති විදියට මම පහුවද උදේ පාර්ලිමේන්තු විසුරුවන. විසුරුවලා මට ඕන පාර්ලිමේන්තුවක් හදාගන්න. මම එහෙම නම් අඩුම දැනේ ප්‍රායෝගික වෝට් එකක් විසුරුවන. හැබැයි මෛත්‍රීපාල ජනාධිපතිතුමා ඒක කරුවෙත් නැහැ. අවුරුදු 20කට පස්සේ UNP-ට බලය ආපු වෙලාවේ ශ්‍රී ලංකා කාර්යන්න ගහන්න හදපු එක නතර වුණේ මෛත්‍රීපාල සිරිසේනමැතිතුමා. නැත්තම් අපි ඉවරයි මලහ. ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන පස්වන සහ අවසන් එක්දින තරගය අද පසුරු 2:30ට ආරම්භ වීමට නියමිතයි. ඒ කොළඹ ආර ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී. ඒත් සමගින් සියත ප්‍රවෘත්ති මිනිමවට පත්වනවා. යලිත් හමුවෙමු සවස 6ට. සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.